දැන් අලුත්ම කතාවක් අපේ ප්‍රතිවාදියා ප්‍රමුඛ අර පචවාහිනී කියලා ඉන්නේ හැමදාම පෙන්වන්නේ පචවාහිනියෙන් පචටික මේ පචවාහිනී කණ්ඩායමක් දැන් බොරු කතාවක් ගොතනවා සජිත් ප්‍රේමදාස කොන්දේසි වගේ එකට එකඟ වෙලාලු මොන කොන්දේසිද කාගේ කොන්දේසිද මං ඔබතුමන්ලට කියන්න කැමතියි මට අපේක්ෂකත්වය දෙනකොටත් කොන්දේසි දාන්න ආවා මං කිව්වා තියාගන්න කොන්දේසි ටිකයි අපේක්ෂකත්වයයි කියලා මම එකක් කියන්න කැමතියි මම කිසිම කෙනෙකුට යටත් වෙන්නේ නැහැ මට හොඳට කොන්ද බන දිනවා මම කොන්දේසි පස්සේ යන්නේ නැහැ මම රට විකුණන්නේ නැහැ මම ජාතිය විකුණන්නේ නැහැ මම ආගම විකුණන්නේ නැහැ හිතවත් මිත්‍රවරුනි සජිත් ප්‍රේමදාස කිසිම දවසක ජම්මේ විකුණන්නේ නැහැ කියලා මම මේ අවස්ථාවේ කියන්න කැමතියි මේ පච වාහිනී වලට ලොකු වමනාවක් තියෙනවා හිර ගෙවල් වල කාලේ ගත කරන ඇත්තොන්ව තමන්ගේ මිනිහව පත් කරලා හිර ගෙදරින් එළියට ගන්න ඔන්න රහස ඔන්න පච වාහිනී වල රහස හිරේ ඉන්න ඇත්තොන්ව එළියට දමා ගන්න මොකද කරන්නේ සජිත් ප්‍රේමදාසට මඩ ගහනවා මම කියනවා පචවාහිනී වලට ඇති තරම් මඩ ගහන්න ඕන තරම් චරිත ඝාතනය කරන්න ඕන දෙයක් කරන්න සජිත් ප්‍රේමදාසට හැම දෙයක්ම දරා ගැනීමේ හයිය තියෙනවයි කියලා මම මේ අවස්ථාවේ කියනවා මම එකක් කියන්න කැමති මට කවුරු හරි සහයෝගය ලබා දෙනවා නම් ඒ ස්වකීය කැමැත්තෙන් ලබා දෙන්නේ මම එකෙක් කෙනා පස්සේ පින්සෙන්දු වෙන්න ගිහිල්ලා නැහැ එකෙක් කෙනා පස්සේ ගිහිල්ලා ඔයාට අරව කරලා දෙන්නම් මේව කරලා දෙන්නම් ඔයාගේ ඡන්ද මල්ල මට දෙන්නයි කියලා ඒ සුපුරුදු හිරිකිත දහජරා දේශපාලනය සජිත් ප්‍රේමදාස කිසිම දවසක කරන්නේ නැහැ හිතින් හිත මුළු නගර නගර ගම්මින් පාසා ඔබත් මමත් මුළු රටත් රටත් අද එක්ව නගමු ජය ජය ഘോഷා මේ අතර සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීමේ ජනහමුවක් මැදිරිගිරිය නගරයේදී පැවැත්වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය ජනතා නියෝජිතින් කිහිප දෙනෙකු සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් මෙම ජනහමුවට එක් වුණා. විශාල පිරිසක් මෙම ජනහමුවටද එක්ව සිටියා. සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ තවත් ජනහමුවක් පැවැත්ුණේ බකමූණ මහවැලි ක්‍රීඩාංගණයේදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය ජනතා නියෝජිතයින් රැසක් සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් මෙම ජනහමුවටද එක් වුණා. මේ රටේ වසර ගණනාවක් මුළුල්ලේ ක්‍රියාත්මක වුණු මේ අලිමිනිස් ගැටුම තිරසරව විසඳන්නට සජිත් ප්‍රේමදාස ජාතික සැලැස්මක් ගෙන ඇවිල්ලා අනිවාර්යෙන්ම පළවෙනි මාස 6-12 ඇතුළත මේ රටේ වනාලි මිනිස් ගැටුමට තිරසර විසඳුමක් ලබා දීලා මිනිස් ජීවිත අහිමිවීමත් ඒ වගේම සතා සිව්පාවාගේ ජීවිත අහිමිවීමත් අපි අවම කරන්නට දැවැන්ත පියවරක් ගන්නවයි කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. ඉහළ ඇලහැර වාරි ව්‍යාපෘතිය මගින් ඉරණමඩු යාපනය දක්වා ජලය ලබා දෙන වැඩසටහන තුළ මම අදහස් කරනවා දමන යාය වෙනන් කටුව දමුළු කැලේ තේක්කුළම යනාදී වැව් සහ ජනපද ආවරණය කරමින් ඒ ජලය ලබා දීමේ අලුත් වැඩසටහනට නායකත්වය ලබා දෙන්නට මේ පොළොන්නරු පුරවරෙන් පෝෂණය වුණු අදහස් වලින් මම දැවැන්ත කෘෂිකර්මාන්ත විප්ලවයක් අපේ රටේ කරනවා. වීවලට පාර්ලිමේන්තුවේ නීතිගත මිලක් රුපියල් 50ක මිලක් අනිවාර්යයෙන්ම ලබා දෙන්නට අපි රටේ නීතිය බවට පත් කරනවා. මේ රටේ බිහි වුණු කිසිම ජනාධිපතිවරයෙක් නායකවරයෙක් නොකරපු කෘෂිකර්මාන්ත විප්ලවයක් මම ආරම්භ කරනවා.